මෙන්නදැන් ලැබුණු විශේෂ පුවතක්. රජය නියෝජනය කරන සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් එම දුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. අරලියගහ මන්දිරයේදී මේ වන විට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා මේ බව සඳහන් කළා. මේ අවස්ථාවේදී මම ඔබලට කැමතියි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන්න. රාජයේ නිලතල දරණ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මුස්ලිම් ජනතාව නියෝජනය කරන හැමදෙනාම අපි ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඉල්ලා අස්වීමට හේතු වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම අපට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ සංහිඳියාව සාමය නැවත ස්ථාපිත කරලා රටේ ඇති වෙලා තියෙන මේ කලබගෑනිය, ඒ වගේම මේවට තුඩු දෙන අනිකුත් බලවේග, එල්ල කරන මේ චෝදනා පිළිබඳව හරි ආකාරයට පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඒ පරීක්ෂණය පැවැත්වීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා අඩුම වශයෙන් මාසයක් තුළ යම් චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා ඒ චෝදනාව පිළිබඳව තීරණය ගත යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. අපි ආණ්ඩුවේ ඇමති ධූර අත්හැරලා හිටියත් අපි මේ ආණ්ඩුව බලහීන කරන හිරිය කිසිම ක්‍රියාවකට යන්නේ නැහැ. අපි ආණ්ඩුව තුල පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට කටයුතු කරනවා. මේ ආණ්ඩුව රැකීමටත් අපි ඉදිරිපත් වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව අපි නියෝජනය කරන ජනතාවට ආරක්ෂාව ලබා දෙයි කියලා. ඒ පිළිබඳව විශාල පිළිකුලක් අපේ ජනතාව අතර තිබෙනවා. ඊයේ අදයි සිදුවුණු නොයෙකුත් සිදුවීම් මැද්දේ විශාල භීතිකාවක් රට තුළ අපේ ජනතාවට ඇති වුණා. ඒ ජනතාව අහිංසකයි, යම් සුළු කල්ලියක් කරපු මේ ක්‍රියාදාමයට මුළු මුස්ලිම් ජනතාවම වින්දිතිය වෙලා ඉන්න අවස්ථාවක් නේද. එතකොට නායකයන් හැටියට අපි වින්දිතයන් වීම පිළිබඳව අපි කිසි විටක අපිට කනගාටුවක් නැහැ. ඔබේ දුටුවේ අරලේගහ මන්දිරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා සඳහන් කළේ රජය නියෝජනය කරන සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් එම දුරවලින් ඉල්ලාස්වීමට තීරණය කළ බව. මේ පිළිබඳ තොරතුරු වැඩිදුර තොරතුරු සවස 6:55 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් බලාපොරොත්තු වන්න. රැඳෙන්න හිරු සමගින්.